Then we move the Rangia Adhyapanayatini Adyakshika Shashikant Silva Mahapita Egi Addeki Ekka Yadhaniya Mavagena Me Adhyapanayatini Pilibadava Paukkalikava Kantar Ketita Epepini Gamana Pilibadava Obata Adashiyakimi Egi Katavata Idakada Vinkradina Shashikant Silva Mahapita Mabuma Gaurina Radhanakana Rangia Adhyapanayatini Adyakshika Obutumeta Me Pemini Sintipit Sattan प्रधान आराधिता मुक्ता वशीन भी पैमिनी तृतीय कहा वृत्ति अध्यापन कमीशन सभा में चाति कवृत्ति सुसकमांशे अध्यक्ष कर आचार्य आदित्य पोलवक्ता महात्मा ऐतलो मही पैपिने सीएल मा आराधिता मुक्ता ने एवं के माध साहित्य गण तयाबर रानी यदि प्रोमा दारीन उनके आदरणीय दिमाग सादरेन आदरेन पिलिगन्ना आदर अवसर इल्लनो मगे क्षणिक कथाव उपवेणुवेदरीपत् अतम मगे माव गीता डिसिल्वा महात्म्य गण हृदयाकार किलवाणक्तमय मम अध्यापन आयतने अध्यक्षिका विधिट निमे मावा विधिट मे मेहो खरावट दीलतीन रटट दीलतीन दायादे गण तमय मंगद එක්තරා ගුරුහරුකමක් මැද දීර්ඝ කාලයක් කියන එක ඇය විශ්වාස කරා. ඉතින් අපි කොච්චර ශිෂ්‍යත්වයට ලකුණු ගත්තත් ඕ ලෙවල් හොඳට පාස් වුණා අපිව කවමදාකවත් ඒ පාසලෙන් අයින් කරලා වෙන පාසලකට දැම්මේ නැහැ. ඉතින් මේ මමත් අද ඇගේ අදිතාලමේ යන නිසා මමත් ගොඩක් වෙලාවට අම්මා කෙනෙක් විදිහට ඇයව කොපි කරනවා. ඉතින් ඒ දරුවෙක් හැදෙන්න තියෙන වපසරය ඒ විදිහට හදලා මාමයි නංගිවයි ඉස්කෝලේ ගෙලියට යනකන් ඇය කිසිම ශේෂ්ත්‍රයකට අරිතාලවත් තිබුණේ ඇය හොඳ ගෘහණියක්. ඉතින් ඒකට ඇය කියන දේ තමයි දරුවෙකුට දරුවෙක් කරන හැම වැඩක් ගැනම අවධානයෙන් අම්මා කෙනෙක් හිටියේ නැත්තම් රටට දායාද කරන්න බෑ හොඳ පිරිසක් කියන එක තමයි ඇය විශ්වාස කළේ. प्रश्न ट्विंगम सोधे तीन माखन कह लिया आपु काले अरे टिक टिक गाले ऐरे ना पेंसिल केस आपु काले इतनी ओवर देख कर लामाई हरी ये डर अनित माखन कह लो उससे क्या ना इंदर पहला बिनो ते आये एक अगर हरी ये डर विग्रह करा मेरा तो रूम आधार शयन यम खर्ता व्याक करा मावत नांगीवत योमु करा इतनी आनंद लामाई इंटर अप හොඳ කියන එක උගන්වන්නේ මම හිතනවා ගෙදරක අම්මා තාත්තා සහ පාසල කියන එක. ඇයි ඒ කාර්යය හරියටම කරා මොකද අනුන් ගෙදයක් ගන්න නොගන්න ඇය මවක් විදිහට අපිට හරියට ඒ වැඩ පිළිවෙල කරලා දුන්නා. අදට රටට වැඩක් කරනකොට කවමදාකවත් අනුන් ගෙදයක් නොගෙන රටට වැඩ කරන්නට මේ අම්මා අපිට දිරියක් වුණා. ඉතින් මේ සවදාහසක් කම්බල වෙනුවෙන් මේ කතාව කියන්නේ ඔබගේ දුවා දරුවාගේ චූටි දේ ගැන කන්සිඩර් වෙන්න ඕනි ලොකු මහත් කරයින් පස්සේ කාටවත් රටට දායාද වෙච්ච ළමයෙක්ව වෙනස් කරන්න බෑ අද අපි ආයතන පවත්වාගෙන යනකොට අපි ළඟට එන දරුවන්ව අපි හදන්න උත්සාහ කරනවා නමුත් එතකොට too late කියලා මං කියනවා ඉතින් මේ අම්මල වෙනුවෙන් තමයි මේ මගේ චූටි අතීතය ගැන මං කියුවේ अयत्ते हिंदे नैत्यूना पोडा किमीट उलवा वाले वहाँ ये अयट
මතක ඇති ඒ කාලේ එහෙම යන අතරතුරේදී අපිත් එක්ක ජීවත් වෙලා අපේ පාසල් අවදි ඉවර වුණායින් පස්සේ ඇය ඒ දැනුම් සම්භාරය තියරි එකකට අරගෙන තමයි ඇය ඔය without blocks කියන මෙතඩ් එක එලි දැක්කුවේ අද වෙනකොට ඒ කාලය ගැන මතක් වෙනකොට දැන් නම් මට හිතෙනවා එහෙම එකපාරට බ්ලොක් මෙතඩ් එකකින් අයින් වෙලා without blocks කියන මෙතඩ් එකට ගොනු කරගෙන යනකොට ඇයට කොහොමද මෙච්චර ධෛර්යයක් ආවේ මේ වගේ ලංකාවට මේක ව්‍යාප්ත කරන්න තරම් අපි හිතන්නේ අපි කවදාම හිතනවා කවුරු හරි අපිට දෙනක් දුන්නොත් ෆලෝ කරන්න තමයි අපි කැමති හැබැයි ඇය මතක තියාගන්න ඇය මේක ලංකාවට ඉදිරිපත් කරා අද සන්තෝෂයෙන් කියන්න ඕනේ ගොඩාක් ඉන්ස්ටිටියුට්ස් වල මේ without blocks method එක කරන්නේ ඇය මේ ලංකාවට හඳුන්වා දුන්නු මේ මූල දීජය නිසා මේකෙන් මම කියන්න උත්සාහ කරන්නේ මේ වගේ සිස්ටම් එකක් ගණිතමය සිස්ටම් එකක් ඇයිද තිබුණු චැලෙන්ජ් එක තමයි මේ ගණන් එක්ක මේ වැඩේ දරුවෝ කරයිද කියන එක නමුත් එච්චර සූක්ෂමව ඇය නිතරම හිතුව දෙයක් තමයි මේ ගණිත ක්‍රමය කොච්චර අමාරු වුණත් ළමයව මල්ලන්නට ඉස්සර මං හිතනවා ඇය අවුරුද්දක් පුරාවට මේක කරා ඉතින් නමුත් ළමයව මාස 3ක්ම ආකල්පය වශයෙන් හදනවා ගණිත ක්‍රමයක් නෙමෙයි ඕන රොකට් සයන්ස් එකක් ළමයෙකුට ඉගෙන ගන්න මානසිකව එකනට ඇය ගෙනාවා ඒක තමයි ඇගේ සිද්ධාන්තය මොකද අපි ඕනම සමීකරණයක් හෝ ඕනම විෂයක් විෂය මාලාව ඉගෙන ගන්න යන්නේ හරිය සුළු කාලයක් අද නම් තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉන්ටර්නෙට් එකට ගියොත් YouTube එකට ගියොත් ඕන විෂයක් ඉගෙන ගන්න පුළුවන් නමුත් මේකෙන් ප්‍රතිඵලයක් ලබන්න නම් අපි මානසිකව නිර්මාණශීලී අය විය යුතුයි ඇය හැම එකේ ලෝකේ ලංකාවේ හැම දිස්ත්‍රික් එකකම කරා එක විට එතකොට ඇය මේ මාස 3ම කොයිම මට්ටමේ වයස 18 ඉඳලා අවුරුදු 60 විතර වෙනකන් වයස් කාණ්ඩ එක එක මට්ටම් වල ඉගෙන ගත්ත අය හැබැයි මේ හැම කෙනෙක්ම පිළිගත්තේ මගේ දරුවෝ ඔය කියලා ක්‍රමක්‍රමයෙන් මානසිකව යම් දෙයක් කරන්නට මනස හැදුවා අඳින විදිය ඉතින් මුල මාසවල සමහරක් වෙලාවට ඔකත් එක ගැටිච්ච තරුණ තරුණියෝ නොහිටියාම නෙමෙයි ඇගේ මේ අපි පන්තියකට ආවේ අපි සල්ලි දීලා ඉගෙන ගන්න ආවේ අපේ අඳින විදිය කන විදිය කොණ්ඩේ දාන විදිය ගැන ඉගෙන ගන්න නෙමෙයි අපි ආවේ ඒක තමයි අපිට තියෙන අයිතිය මොකද අපි තරුණ ළමයි හිතන්නේ මේ හැම දෙයක්ම අපිට තියෙන්නේ අපේ නිදහස ඕනේ නමුත් ඔබ හැම දිනකටම කියන්නේ මගේ ජීවිතේ කවදාවත් මට නිදහසක් ලැබිලා නැහැ. නූල සරුංගලයට කරදරයක් මට මේක නොතිබුණා නම් මම යනවා ඕන තැනක කියලා සරුංගලයට හිතුණට සරුංගලේ නූල කැපුවාම සරුංගලේ යනවද බහිනවද? කඩන් වැටෙනවද උඩට යනවද? සරුංගලේ කඩාගෙන වැටෙනවා. මේ නූල බාධාව තමයි සරුංගලේ උඩ යන්න හේතුව. ඉතින් ඇය ජීවිතේ ඔගලම් පැමිණිච්ච ගමම්ම දෙන්නේ බාධාවක්. ඒ බාධාව ජයගෙන ආකල්ප වශයෙන් උඩට ආපු ළමයාට මාස 3කට පස්සේ දෙනවා ඔන්න ශිල්පය. ඒක වැළඳ ගන්නවා මහා මෙරක් විදිහට ඔබයට සාක්ෂිය. අරගෙන මේ නිර්මාණ මේ ගණිත ක්‍රමය ඉගෙනගෙන මෙතනින් එහාට ඇය ඔබ පිටිපස්සෙ ඉන්නේ නැහැ. ඇය අතාරිනවා ඔගලන්ව සරුංගලේ උඩ ඇරියා වගේ ඕන නිර්මාණයක් කරන්නට. අද මේ නිර්මාණ දකින්නකොට අපිට දැනෙයි ඔබ කොච්චරම් ඒ ගණිත ක්‍රමය යොදාගෙන මේක නිර්මාණ මට්ටමකට ගෙනාවද කියලා. ඉතින් ජීවිතේ අය අපිවත් හැදුවේ එහෙම තමයි. පොඩි කාලේ කොහොමද මේ මිනිස්සුන්ගේ චරිතය? මොකද අය අපිට හැම වෙලේම තනි තීරණ ගන්න ඔබලා වගේම තනි තීරණ ගන්න ඉගැන්නුවා. අපිව කවදාවත් මගේ මහත්යත් මෙතන ඉන්නෝ අපිට කවදාවත් ස්වාමි පුරුෂෝ හොයලා දුන්නේ නැහැ. ඉගැන්නුවා ස්වාමියෙක් පිරිමි කෙනෙක්ව හොයාගන්න විදිය. හරිද වැරදිද දන්නේ නැහැ. ඇයි කිව්ව විදියට හොයාගත්තා. ඉතින් ඒ වගේ නංගිටයි මටයි හැම වෙලෙම ඒ ගත්තා වූ තීරණයට සහයෝගය දුන්නා. හැබැයි අපි දෙන්න කසාද බැඳලා ගියයින් පස්සේ කවදාවත් අපේ ජීවිතවලට ඇඟිලි ගහන්න ආවේ නැහැ. ගොඩක් දෙමව්පියෝ හිර වෙන තැනක්
දරුව කසාද බැඳහම සමහරක් වෙලාවට අනේක විද ප්‍රශ්න දරුවන්ට එනවා ඒකත් එක්ක පෞල් පද්ධතියම කඩාගෙන වැටෙනවා සමහරක් වෙලාවට සාර්ථක වුණාම රිලැක්ස් කරනවා එතනින් එහාට යන්නේ හැබැයි රටක් වටින මිනිස්සු කොට්ටාසයක් ඒ විදිහට අකාලේ වැඩ නොකර ඉන්නවා ඉතින් මොඩම ප්‍රශ්නයක් වුණත් ඇය දැනගෙන හිටියා මේ ඇය නිතරම අපිට ධර්මය කියලා දුන්නා ධාර්මිකව අපිට එන දේවල් තමන් ගෙන ආපු කුසල් අකුසල් වලට තමන්ගේ කර්මයට තමයි ඕව ඔයගලන්ට එන්නේ හරියට ඉදිරියට අකුසල් නොකරගෙන ඉන්න කියන වදන තමයි අපිට දුන්නේ ඇය අපේ දරුවෝ හදන්න ගියේ නැහැ මොකද දැන් ඉන්නේ ජෙනරේෂන් මොකක්ද ඒකට කියනවා නේ ජෙනරේෂන් Z ඒකට අපිට ටච් කරන්නත් බැරිද මන් දන්නේ හැබැයි එකම දෙයක් මේ ජෙනරේෂන් Z එකටත් හරියටම අවශ්‍ය මම මේ වෙලාවේදී මේ මූලික පද්ධතිය මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ මං ආදරයට කියන්නේ ඉඳුරිල්ල ඇන්ටි කියලා ඇය මේ මගේ මව වටා හිටිය ඒ කාලේ හිටපු ඒ දවැන්ත කාන්තාව දවැන්ත පුරුෂයින් අපිට අදටත් මෙතන ඉඳගෙන උපදේශක් දෙනවා මෙහෙම කරන්න ඕනේ කියලා ඒක අපි ඇහුවා ඒක අපි ඉස් මුදුනේන් තියලා පිළිගත්තා ඉතින් අපි මගේ දරුවා අද ජෙනරේෂන් Z එකේ ඉන්නේ හැබැයි ඇයටත් මම ඒ විදිහට තමන්ගේ වැඩිහිටියන්ගේ වටිනාකම ගැන පොඩ පොඩ කියලා දීගෙන තමයි යන්නේ නමුත් ඇය අද ආච්චිට කියලා දෙනවා සූම් සාක්ෂණයෙන් ඔන්ලයින් කරන්ද ඒ ආච්චිත් ඒක අහනවා ඉතින් මේ ජෙනරේෂන් ගැප් එක බලන්න ඇය ලස්සනට කලමනාකරණය කරන විදිය මොකද ඇය මගේ දුවට අවුරුදු 16 වුණාට ඒ ආච්චි ඇයට ලිසන් කරනවා එතකොට තමයි එයා ඒ ජෙනරේෂන් 100 එකෙන් ගත්ත දැනුම ලෝකෙට දෙන්න උත්සාහ කරන්නේ ඒක වෙනස් යුගයක් වෙන්න පුළුවන් ඔබ අපි නොදන්න නමුත් ඔබ අපි සියලු දෙනාම ඒ දරුවන්ට ලිසන් කරලා අපි ඒ සමහරක් වෙලාවට ඒ දරුවෝ ෆෝන් එකක් පාවිච්චි කරනවා කියලා බැන බැන ඉන්නේ නැතුව ඇයව අපි හයිලයිට් කරගෙන ඕකෙන් අපිට කියලා දෙන්නකො මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා එයාව අප්මාකට් කරගෙන ගියොත් සමහරක් වෙලාවට ලෝකෙට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ ජෙනරේෂන් 100 එකේ තාක්ෂණය අපේ රටට ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන් බුද්ධිමත් කාන්තාවෝ ටිකක් බුද්ධිමත් අම්මලා ටිකක් හිටියොත් මට පේනවා මේ ඊරායක මොකද ලෝකේ යනකොට මට එක දෙයක් මේ වෙලාවේ කියන්න ඕනේ අපි රටක් විදිහට ස්වයං පෝෂිතකම දැනෙන්න නම් ලෝකයේ ඇවිදින්න ඕනේ අපේ රට දාලා යනවා නමුත් යන්නේ දියුණුවය කියන රටකට මම චැලෙන්ජ් කරලා බෙට් කරනවා තව අවුරුදු 20ක් යනකොට දියුණුම ගතිගුණ යහපත්කම් සාර ධර්ම ඒ ඔක්කොමත් එක්කම තියෙන එකම රට අපේ ලංකාව විතරයි කියලා මොකද ආයි අපිට එන්න මේ මව්බිම ඔබ අපි සියලු දෙනා ඉතුරු කරાવી අපි ලංකාවෙන් එපිටට යනවා නම් රස්සාවක් කරන්නට උසස් අධ්‍යාපනයක් ලබන්නට ගියාට කමක් නැහැ නමුත් ඒ රටවල් වල ඇවිදිනකොට තේරෙනවා කොච්චර සාංකාව කොච්චර කතා කරන්න බැරිව දඟලන එක කොච්චර කමියුනිකේට් කරන්න බැරිද තමන්ගේ දරුවෝයි දෙමව්පියන් අතර තමන්ගේ ස්වාමියායි දරුවා වාර්යාවයි අතර දරුවන් අතර කොච්චර එකමුතුකමක් ලැබියාවක් නැද්ද කියන එක ඔබතුමල්ලා ඔබතුමියල්ලාගේ කවුරු හරි රට ඉන්නවා නම් නැත්තම් පිට රටකට ගිහිලා රස්සාවක් කරපු කෙනෙක් ඉන්නවා නම් තේරෙයි කොච්චර රැල්ලකද මේ යන්නේ කියලා. නමුත් අපේ ලංකාවේ අපිට තියෙන එකම ප්‍රශ්නය තමයි මේ දේවල් අපි හිතන්නේ නැති සැපක් ලෝකෙ දියුණුවක් ගැන හිත හිත වරි වෙනවා මේ රටවල් හොඳයි අර රටවල් හොඳයි කියලා අපි එහෙම හිත හිත මේ රටේ මුකුත් නොකර ඉන්නවා. සියලු දේන් අංග සම්පූර්ණ මෙවැනි රටක ඔබ වැනි දරුවෝ හිටියොත් ඔබ වගේ මේ වගේ කලාවක් ඉගෙනගත්ත අම්මලා ටිකක් සහෝදරියෝ ටිකක් කාන්තාවක් මේ රටේ හිටියොත් තව අවුරුදු 10කින් හැම ලෝකෙ තියෙන රටක් ඉන්න තැනයි අපේ රට තියෙන තැනයි පොඩ්ඩක් හිතලා වැඩ කරන්න. මොකද කොයිම වෙලාවකවත් මේ රටේ ලාංකීයත්වය
मे मगे लंकाव कियन तेन अपिट पिटराटक गिहिल्ला गंड बै कावदावत देन्नेत ने एक मम चैलेंज करनवा गिहिल्ला यमक ए रटे करला यमक यम देयक करला कैपी पेनिला लंकावट एनवा मिसा कावदावत ए रटक मे लंकावे अपिट तियन शक्तिय ने एहेनम मोकक पस्सेद मे दुवन्ने सतुटय कियन एक पस्से मुदल वितरक तिबुनोत सतुट लबेयिद කියලා හිතන් මුදල් ලබා ගන්න මම එක දෙයක් මගේ දැනුමෙන් කියන්නම් ඔපචුනිටි එකක් තියෙන තැනක තමයි මුදල තියෙන්නේ ඔපචුනිටිස් නැති දියුණු වෙච්ච රටවල් වල ගොඩාක් වෙලාවට මේ මුදල් හොයන්න තියෙන අවස්ථාව හරි අඩුයි මොකද ඒවා සෙටප් ඉන්ඩස්ට්‍රීස් ඒවට සිස්ටම් එකක් තියෙනවා ඒ සිස්ටම් එකේ ඒ පද්ධතිය වැඩ කරන්න විතරයි පුළුවන් වෙන්නේ නමුත් ගැප් එකක් තියෙන තැනක තමයි දක්ෂයෙකුට වැඩක් කරන්න තියෙන්නේ ප්‍රශ්නයක් තියෙන තැනක තමයි දක්ෂයේ කැපි පෙනෙන්නේ එහෙනම් ඔබට මේ රට කවුරු හරි කියනවා නම් ගැප් එකක් තියෙනවා කියලා ඒ කාගේ වාරයද මේ තරුණ අපේ වාරය ඒ ගැප් එක ෆිල් කරපු තැනදී තමයි රට දියුණු වෙන්නේ අපි දියුණු වෙන්නේ යම් කෙනෙකුට මුදල් හොයන්න ඕන නම් හැම වෙලෙම ප්‍රශ්නයක් තියෙන තැනකට තමයි මුදල් හොයන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්න නැති තැනකින් මුදල් හොයන්න බෑ මොකද එතකොට එතන සේවකෙක් විදිහට වැඩ කරන්න විතරයි වෙන්නේ ඉතින් මේ මම කියන දේ තේරුම් ගන්න අද ඔබ ඩිප්ලෝමා ධාරිනියක් ඔබගේ අතේ තියෙනවා ලොකු ආයුධයක් ඉතින් මේ ආයුධෙත් එක්ක කළ හැක්ක ඉන්ටර්නැෂනල් මාකට් එකක් ජයගන්න පුළුවන් ආයුධයක් ලංකාවේ තියෙනවා. ඉතින් මේකට පොඩි කනෙක්ටිවිටි එකක් තමයි ඕනේ. ඒකට තමයි මේ ඔබගේ ගුරු මෞතුමිය ඇතුළු අපි කණ්ඩායමම ඉන්නේ. යමෙකුට කනෙක්ටිවිටි එකක් තියෙනවා නම් මාකට් එකක් ඕන නම් ඒකත් අපි හොයලා දෙනවා කියලා ආයතනයක් වශයෙන් අපි පොරොන්දු වෙනවා. ඉතින් මෙවැනි අද වගේ ඔබගේ සුන්දර දවසක මම මොකද මන් අනිවාර්යෙන් දන්න එකක් තමයි මේ ගොඩක්ම අපේ රට මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ මෙච්චර රැකිලා තියෙන්නේ කාන්තාව ඔබ නිසා මොකද කාන්තාවකට රටක ලොකු රෝල් එකක් තියෙනවා ඒක තමයි මම ලෝකේ ඇවිදලා හැම දියුණු රටකම දැකපු එකම දේ ඉතින් මේ කාන්තාවක් විදිහට ඔබ ආර්ථිකය ජය ගන්න අතරතුරේදී ඔබ ඔබගේ පවුලේ ඊළඟ ආර්ථිකය ජය ගන්න දරුවට යම් රැකවරණයක් දෙනවා ඒක තමයි සුවිශේෂීකම මේ ලංකා ලංකාවේ ඉන්න සියලුම කාන්තාවක් ලංකාවේ ඉන්න හැම අම්මෙක්ගෙම ඒක දුරස් වෙන්න ඔබට දැනෙයි ලංකාව වැඩක් නැහැ කියලා ඉතින් ඒක නිසා මම අද දිනේදී මේ සහතිකපත් ලබා ගන්නා වූ ඔබ මේ කාන්තාව අද සොඳුරු වියේ කාන්තාවක් වෙන්න පුළුවන් අම්මෙක් වෙන්න පුළුවන් සමහරක් වෙලාවට ආච්චි කෙනෙක් වෙන්න පුළුවන් නමුත් ඔබට කළ හැකි දේ බොහෝයයි මේ රට වෙනුවෙන් මොහොතක් ඉවර අයින් කරන්න එපා මොකද අපි මගේ මව ඉඳුනිල් ඇන්ටි ඒගොල්ලන් අදටත් මෙච්චර ශක්තියක් වෙලා ඔබ සියලු දෙනා වෙනුවෙන්ම ඒ වගේම අපේ ආචාර්ය අජිත් පොල්වත් මහත්මයා ඔබ ඔබව අපි බොහොම ගරුත්වයෙන් ඇය ඔබව ගරුත්වයෙන් අදහන කෙනෙක් මොකද ඔබගේ ඒ වයසත් එක්ක ඔබ දෙන රටට දෙන දායකත්වය අපට තාම දෙන්න එක්ස්පීරියන්ස් මදි නමුත් අපි කණ්ඩායමක් විදිහට ඔබ ඔබලා කරන දේ අපි බලාගෙන ඉන්නවා අපි ඒ අඩිපාරේ යනවා ඉතින් ඔබලගේ වයසේ සියලු දෙනාම මේ අපි කණ්ඩායමකට දීපු මේ ගුරුහුරකම් මැද්ද අපි ඉදිරියට අපේ දරුවන්ට මෙවැනි දෙයක් කරන්නට ශක්තියක් වෙමු කවමදාකවත් හිතන්න එපා මේ රට අතහැරලා යන්න ගියාට කමක් නැහැ ඉගෙන ගන්න ගියාට කමක් නැහැ යම් යම් කාලයකට හැබැයි අන්තිමට කොහොම කැරකිලත් මෙතනට එන එකේ මේ රටට ඉන්න දවස ගානේ දියුණුවට යමක් කරන්න ඒ දියුණුව ඔබගේ gedara ඉන්න මගේ මව දිහා මම පොඩි කාලේ බලන් හිටියා වගේ ඔබගේ දරුවා බලන් ඉන්නවා මේ මගේ අම්මා තාත්තා කොච්චරනම් මේ රට අට අපිව ඕන වෙලාවක ශක්තියෙන් වැඩ කරනවද කියලා ඔබ එය කරනවා අද ඒකයි ඔබ රල්ලිය ඩිප්ලෝමා ධාරණියක් වෙලා ඉන්නේ ඉතින් ඉදිරියටත් මේ රට වෙනුවෙන් මේ කාන්තාව ඔබ වෙනුවෙන් මේ ශක්තිය ලැබෙන්නට එකයි අපි පතන්නේ
ඔබට නිරෝගීකම විතරයි නිරෝගීකම තියෙන ඕනම කෙනෙක් යන්නට ඉතුරු දේවල් වලට කිසිම බාධාවක් නැහැ ඉතින් ඒක නිසා ශක්තිමත් වෙන්න තාක්ෂණයත් එක්ක යන්න තාක්ෂණය මිස්යූස් කරන එක මිස්යූස් කරන්නේ අනිවාර්යෙන්ම අපි ඒකට අනුබල දුන්නොත් තාක්ෂණය තමයි අපිව ඉදිරියට ගෙනියන්නේ ශිල්පය කියන එක කොච්චර කෙටි කාලෙකින් ඉගෙන ගත්තත් ඕවරෝලි හැම ප්‍රොඩක්ට් එකක් විදියට එළියට එන්නට ඔබට ශක්තිය ලැබේවා ඇයගෙන් ලැබෙනා වූ ශක්තිය ඔබ දෙමව්පියන්ගෙන් ලැබෙනා වූ ශක්තියෙන් ඔබ රටක් ජයගනිත්වා ලංකා අභිමානයේ ඉස්සරහා මේ කාන්තාවෝ ටික ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු ස්තුතියි पाठमाला क्यूहम मेक मेहूम पाठमाला खरह उब जीवित वटिना सहति क्या इकतुकर गन्ना लबा गन्ना दवस विमे जीवित दिन परंपरावेन परंपरावट विनसुन अद्यकी अधास इक जीवित हेट दवस दिन ओबट लेबुन विना कीपैटेट बाहुन आई अपिट कथा मोन अद दिरी माता दिरी दियन मवगे अड़पारे अमी हेम कथा करदी ए कथा अहम इन आसाय मुकद हेमोट होम कथा करे इवगे हेमोट होम क्रियाक्रब्बे ये क्यू हेम वचने आत्म कुतरम जीवते हदवतट लंगुनाद पपुकूर तुलटम सिदुर खरा गियाद मुकद मे हेमदेम उबे यहापत विनुतमाय शशिकाध सिल्वा महात्मी अधास लबादुन्ने तमंगे अम्मगेन किव्वा मेहम आडंबरे अम्मगेन किट ये दुव कोतरम वटिनाद ये अम्म कोतरम वटिनाद इत उबे दुवत्ते हेम उबट वटिना चरित अब्बावट फत्कर गन्न उबे अम्मत वटिना चरित अब्बावट फत्कर गन्न मुकद जीवित दीन अन्नट मे पाउल कियन एक मुतो हरि अवश्य अम्मगे तात्तगे आशीर्वादे अवश्य इवगेम दिव्य दीनिया खेटियट शशिखट मम स्तुतिवंत वेनवा मुकद इतामत वटिना अधास्की प्याक तरुण परंपरावे के खेटियट देवन परंपरावे के खेटियट उब सिरुदनाट मलाबादुन्ना